Sri Lanka Business TV. මේ Sri Lanka Business TV අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී සමාජ සේවාවක් බවට පත් වෙලා තිබෙන 1990 සුවසැරිය ගිලන්රත සේවය මේ වන විට මූල්‍ය අර්බුදයකට මුහුණ දීපු කතාව සහ ඒ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා පෞද්ගලික අංශය ඉතාම කෙටි කාලයක් තුල රුපියල් මිලියන 525කට ආසන්න දායකත්වයක් ප්‍රදානයක් කරපු කතාව මේක ඉතාමත්ම ඉහළ සමාජ සත්කාරක කාරණයක් සහ අපේ රටේ ජනතාවගේ කෘතගුණ සැලකීම පිළිබඳව හොඳ උදාහරණයක් අපි මේ සඳහා සහභාගී කරගත්තා 1990 සුවසැරිය ගිලන්රත සේවයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහත්මයා අපි ආයුබෝවන් කියව බොහෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට ආයුබෝවන් ජයන්ත දානමයන්ව සුවසැරිය මේ වන විට මොන වගේ මූල්‍ය අර්බුදයකටද මුහුණ පාලා ඉන්නේ? ඇත්තටම ජයන්ත මම ඒකට මූල්‍ය අර්බුදයක් කියලාම කියන්නේ නැහැ. අපි ගිය අවුරුද්දේ අගභාගයේදී අපි අපේ අමාත්‍යාංශයටත් මුදල් අමාත්‍යාංශයටත් අපිට අවශ්‍ය මුදල් බජට් එක අපි ලබා දුන්නා. එතනදී අපි බිලියන 3.9ක් අපේ සේවය පවත්වා ගැනීම සඳහා අපි ඉල්ලුවා. මොකද 2022 දී මේ අපි සියදන්වා සියලු දේ මිලහිල ගියා. විශේෂයෙන්ම ඩීසල්, ටයර් ඒවා තියලා ගියා. ඒ වගේම වාහන නඩත්තුව සඳහා යන වියදම් ඔක්කොම වැඩි වුණා. ඉතින් අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය වැඩි වුණා. ඉතින් ඒ වුණාට අපිට බජට් එක මුදල් අමාත්‍යාංශයෙන් අප්‍රූව් කරලා තියෙන්නේ මිලියන 2.5ක් විතරයි. 2.4ක් ඇත්තටම විතරයි. එතකොට අපිට බිලියන 1.5ක් මුදල් අපේ බජට් එකට අනුව මදි වෙනවා. ඒ මුදල් මදි වීම නිසා අපිට වාහන නඩත්තුව ගොඩක් දුරට හරියට කරගන්න බැරි වෙනවා. ඒ වගේම අපේ වාහන ජාන්තයා දන්නවා ඇති ඒක ඇතුලේ ඇත්තටම පොඩි ස්පිරිතාලයක් වගේ ඒක ඇතුලේ ගොඩාක් මේ ඉක්විප්මන්ට් තියෙනවා ගොඩාක් උපකරණ තියෙනවා ඒවයි නඩත්තු අපිට හරියට කරගන්න බැරි වෙනවා. එතකොට අපිට තව අපේ මේ ස්ටාෆ් එකට අපි දිගටම නිතර ට්‍රේනින් කරනවා. ඒ ට්‍රේනින් ටික අපිට හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම ලොකු අත්පසුවීමක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අත්‍යවශ්‍ය කාරණු කීපයක් අපිට කරගන්න අමාරු වෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ මේ අපිට මේ මුළු මුදලම ලැබුණේ නැත්නම්. ඉතින් ඒ නිසා මේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇත්තටම ඒක ගැන හිතලා තීරණයක් ගත්තා. අපිට දැන් රජයෙන් අපි ඉල්ලපු ගාණ අපිට නොදෙන්නේ. මේක ඉස්සර එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඇත්තටම මේ රජයෙන් අපිට ඉල්ලපු ගාණ නොදෙන්නේ ගොඩක් දුරට අද රටේ තියෙන මූල්‍ය මේ අපේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්න නිසා වෙන්නේ නැති. ඒ නිසා අපි එම මුදල් වෙන මාර්ගයකින් ලබා ගන්න බලමු. එහෙම ලබා ගන්න බැරි වෙන මුදල් අපි රජයෙන් ආයෙත් නැවත ඉල්ලමු. එතකොට රජයට බරක් නොවි කොහොමද මේ සේවාව දිගටම ගෙනියන්නේ කියන එක තමයි අපි එතන කතා කරේ. ඒ අවස්ථාවේදී මේ අදහස මතුවුණා. අපිට ගිලන්රත තියෙනවා 297ක්. ඒත් අපිට අවශ්‍ය බිලියන 1.5ක්. එතකොට අපි එහෙම හිතුවොත් අපිට පෞද්ගලිකාංශයට ගිහිල්ලා තව ඒ වගේ දානපතින් ගාවට ගිහිල්ලා අපිට එක ඇම්බියුලන්ස් එකක් බාර ගන්න කැමතිද මිලියන් 5කට කියලා අපිට ඒ ඇඩොප්ට් ඇන් ඇම්බියුලන්ස් කියලා ඒ මේ concept එක අපිට ගෙනියන්න පුළුවන් වුණොත් අපිට මේ මුදල් ලබා ගන්න පුළුවන් වෙයි කියන මතය තමයි අපිට ඇති වුනේ. ඒ මතය උඩ තමයි අපි මේ adopt an ambulance කියන ඒ concept එක ඉදිරියට ගෙනියන්න පටන් ගත්තා. එතකොට මේ රුපියල් මිලියන 5ක් ඒ කියන්නේ ලක්ෂ 50කට ආසන්න මුදලක් එක ගිලන් රථයක් ධාවනය කරන ඒ කියන්නේ නඩත්තු කරන්න කොච්චර කාලයකටද මේක වසරක් සඳහාද? ඇත්තට ජයන්ත ඒක ගිලන් රථයක් නඩත්තු කරන්න කියලා කිව්වොත් ඒක වැරදි. ඒ මිලියන 5 කියන ප්‍රමාණය ආවේ අපිට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය අඩු මුළු මුදල් ප්‍රමාණය බිලියන 1.5යි බිලියන 1.5යි. එතකොට ඇම්බියුලන්ස් අපි 300කින් එක බෙදුවොත් එකක් මිලියන 5ක් වෙනවා. ඒතර අපි එහෙමයි මේ මිලියන 5ට ආවේ ඒක ගිලන් රථයක් නඩත්තුව විතරක් නෙවෙයි ගිලන් රථ නඩත්තුව ඒක තියෙන උපකරණ නඩත්තුව එතකොට අපිට අවශ්‍ය ලයිසන්සස් තියෙනවා ඒවා ලබා ගැනීම එතකොට අපේ ස්ටාෆ් එකට ට්‍රේනින් කිරීම වගේ ගොඩාක් දේවල් මේ මුදලෙන් මේ පියවා ගන්නයි හදන්නේ. ඉතින් නමුත් ඒ කාලේ එතකොට ඒ නිසා ගිලන් රථයක නඩත්තුව සඳහා මිලියන 5ක් යනවා කියලා කිව්වොත් ඒක වැරදි. ඒක එහෙම නෙවෙයි බලන්න ඕනේ. මුළු මුද අපිට අවශ්‍ය සියලුම වියදම් වල එකතුව තමයි අපි ගිලන් රථ ගානෙන් බෙදලා මිලියන 5ක් කියලා අපි මේ ගණන් හැදුවේ. අපිට ඇත්තට මේක අවුරුද්දක කාලයකට අපි ඉල්ලන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද කියන්නේ 2024 දී අපි බජට් එකක් අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නම අපිට ඒකේ අඩුවක් නැතුව ලැබෙයි කියලා. ඉතින් අපි ඇත්තට මේ 2023 අවුරුද්ද ගැන තමයි ඇත්තට අපි මේ හිතන්නේ. ඇත්තටම 19 අනුව සුවසරිය ගිලන් රථ සේවයෙන් සේවාවක් නොගත් කෙනෙක් ශ්‍රී ලංකාවේ නැති තරම් සෑම ගම් දනව්වකම අස්සක් මුල්ලක් නෑරම මේ ගිලන් රථ සේවය ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ රටේ ජනතාවට ඉතාම විශාල සේවාවක් සපයනවා. ඒ නිසා මේ ගිලන් රථ සේවය පවත්වාගෙන යාම සඳහා ඔබ ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය ගන්නා මේ කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදියට අපි මේ රටේ ජනතාවත් අනිවාර්යයෙන්ම කෘතවේදීත්වය දක්වාවි. එතකොට මේ අලුත් සංකල්පය පුද්ගලික අංශය මේ සේවාව පවත්වාගෙන යෑම සඳහා සහයෝගයක් විදිහට ආධාරයක් විදිහට ලබා ගැනීමේ මේ වැඩසටහන මේ වන විට කොච්චර සාර්ථක වෙලා තිබෙනවද? මොකද පසුගිය දවස්වල මේ පිළිබඳව වැඩසටහනක් පැවැත්වුවා. අපි ඉස්සෙල්ලාම මේක පුද්ගලික අංශයට ගෙන යන්න පටන් ගත්තේ ජනවාරි 25. ඉතින් ඇත්තටම මාස දෙකක පොඩි කාලයක් ඇතුළතදී අපිට මිලියන 5,25,000 ඒ කියන්නේ මිලියන 525ක් එකතු කර ගැනීමට හම්බුණා. ඒ කියන්නේ ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරලා අපිට උද්භාවනක් ආයතන ඇම්බියුලන්ස් 20ක මේට මිලියන 100ක් දුන්නා. පානක් ආය මේ ඇම්බියුලන්ස් 10ක් බාරගත්තා 5ක් 3ක් 4ක් 2ක් එකක් වගේ එක ආයතන ඒ විදිහට බාරගත්තා. ඒ හැම කෙනාම කිව්වේ ජයන්ත කිව්වා වගේ අපි දන්නවා මේ ආයතනය තා විශාල සේවාවක් ලංකාවේ මහ ජනතාවට කරනවා. ඒ වගේම අපි දන්නවා මේ ආයතනය ඊටාම බොහොම කාර්යක්ෂමතා විදියට මුදල් නාස්තියක් නොමැතිව ඊටාම හොඳ විදියට පාලනය කරනවා කියලා. ඉතින් ඒ සංකල්ප දෙක උඩම තමයි ඒ කට්ටිය කිව්වේ ඒ ඉදිරියට ආපු අය හැමදෙනාම කියලා තියන්නේ අපි කැමති මේ වගේ දෙයකට සහභාගී වෙන්න. ඒකින්ද තමයි කැමැත්තෙන් අපිට මම හිතන්නේ ඉතාලම කෙටි කාලයකදී අර වගේ මුදලක් එකතු කරගන්න පුළුවන් උනේ. ඒ විතරක් නෙවෙයි ජයන්ත මම කියන්න ඕනේ තාම ඒක ඉවර නෑ. දැන් අදත් ආයතන 3ක් ඉදිරිපත් වුණා. ඒකට දීක කැමැත්තෙන් මුදල් දෙන්න. ඉතින් මම අනාගතයේදී බලාපොරොත්තු වෙනවා තව ගොඩක් ආයතන ඉදිරියට එයි කියලා. ඒ වගේම ගොඩක් ආයතන අපිට දැන්වලා තියෙනවා අපි එච්චරම ලොකු ආයතන නෙවෙයි අපිට මිලියන් 5ක් වගේ මුදලක් මේ දෙකකින් දායක වෙන්න බෑ. නමුත් අපිට මිලියන 2ක් 2.5ක් 3ක් 1ක් වගේ පුළුවන්. ඒකට ක්‍රමවේදයක් හදන්න කියලා. අපි දැන් ඇත්තට ඒකටත් අපි ක්‍රමවේදයක් හදනවා. ඒ වගේම අපි මහ ජනතාවට අපිට අපි මේ අවුරුදු 5-6 කාලය තුලදී සම්පූර්ණයෙන්ම මිලියන 1.5ක් මහ ජනතාව ස්පිරිතාලයට ගෙනියලා තියෙනවා. ඒකෙන් අඩුම ගානේ 120ක ජීවිත බේරා ගැනීමක් වෙන්නේ නැහැ. ඉතාම හදිසි අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අයට මම දන්නවා ඒ අයත් ගොඩක් අපිට කැමැත්ත පළ කරලා තියෙනවා අපිටත් මේකට සහභාගී වෙන්න ඕනේ කියලා. ඒකට ඒ මහ ජනතාවට රුපියල් 1000ක්ද රුපියල් 10000ක්ද රුපියල් 100ක්ද රුපියල් 25ක්ද කැමති ප්‍රමාණයකින් දායක වෙන්නත් අපි ළඟදීම ක්‍රමවේදයක් අපි තියත් කරන්න ඉන්නේ. ඒ වගේම අපිට ගොඩක් ප්‍රතිචාර රටවල ලංකාවේ රට ගිහිල්ලා රට රස්සාවල් කරලා රට ජීවත් වෙන අය ගොඩාක් දෙනෙකුත් කැමැත්ත පළ කරලා තියෙනවා අපිට මේකට දායක වෙන්න ඕනේ මේ රටේ ලොකු සේවාවක් මේක අපිට මේකට දායක වෙන්න ඕනේ කියලා ඒ කට්ටියටත් අපි මුදල් ලැබීමට දැන් ක්‍රමවේදයක් හදාගෙන යනවා. අතරම මේ සේවාව පිළිබඳව කිසිම විවාදයක් නැහැ. මොකද මේක ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් ශ්‍රී ලංකාවට මේ වගේ සේවාවක් තිබීම විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට ලැබිච්ච ආශිර්වාදයක්. මේ ආර්ථික අර්බුදය කාලේ මේක අපි කොහොම හරි මේ විදිහට පවත්වාගෙන ගියොත් ඔබ විශ්වාස කරනවා ඊට පස්සේ නැවතත් හරි ට්‍රැක් එකට රට ආවට පස්සේ සුපුරුදු පරිදි ඒ රජයේ අයවැය තුලින් ඒ ලැබෙන මුදල් ප්‍රමාණය ලැබෙවි කියන එක ඔබේ විශ්වාසය. එතකොට දැන් ඔබ හිතනවද ඉදිරියට මේ කියන්නේ මේ වසරේ පස්සේ 2024 වසර වෙනකොට මේක විසඳ ගන්න පුළුවන් වේවි. හැබැයි 2024 වසර වෙනකොට යම්කිසි පිරිසක් කැමති වුණොත් මේ සේවාව පවත්වාගෙන යන්නට තමන්ගේ දායකත්වය ස්වේච්ඡාවෙන් ලබා දෙන්න ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපි ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද 19 අනුව සෝසාරිය පදනම ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඉස්තර කරපු 50ක් යටතේ. ඒ පනත යටතේ ඒකට කියන්නේ Act number 18 of 2018 ඒ පනත යටතේ 19 අනුව සෝසාරිය පදනමට මුදල් එකතු කිරීමට බලය දීලා තියෙනවා. එම මුදල් ෆන්ඩයකට තැන්පත් කරන්න බලය දීලා තියෙනවා. ඒ නිසා අපිට එම මුදල් එකතු කරන්න පුළුවන්. ඒක මේ නීති විරෝධී මාර්ග ක්‍රියාවක් නෙවෙයි. එතකොට මම දැන්ටමත් ආයතන කීපයක් එහෙම දිගටම දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් අපි එහෙම දෙන අයගෙන් බොහොම සතුටින් ඒ මුදල් ලබා ගන්නවා. එතකොට ඒක රජයට ඇති වෙන බලපෑම අඩු වීමක් නේ. ඒක හොඳයි. එතකොට මම කියන්න ඕනේ මෙතනදී මුදල් අමාත්‍යාංශයත් අපිට මේ අවස්ථාවේදී ගොඩක්ම උදව් කරලා තියෙනවා මේ මුදල් ලබා ගැනීම සඳහා. මොකද මෙම මුදල් රජයට දෙන දායාද හැටියට ඩොනේෂන් හැටියට සලකලා රජයට දෙන ඩොනේෂන් වලට බදු වලින් සහනයක් ලැබෙනවා. ඒ සහනය ලබා දෙන්න පුළුවන් බව මුදල් සභා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට මුදල් අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට ඒක එසේ බදු සහනයක් ලබා දෙන්න පුළුවන් කියලා මේ ආදායම් බදු ජෙනරාල් තුමා මේ කමිෂන් ජෙනරාල් තුමත් අපිට ලිඛිතව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මුදල් දෙන ආයතන වලට එහෙම බද්සහන ලැබීමේ අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ඒක ආයතන පමණක් නෙවෙයි සාමාන්‍ය තනි පුද්ගලයෙක් දුන්නොත් ඔහු බදු ගෙවන්නෙක් නම් ඔහුට ඒ වාසිය ලබා ගන්න පුළුවන්. දුමින්ද්‍ර රත්නායක මහත්මයා මේ සේවාව කොච්චර ජනතාවට වැදගත්ද කියන කතාව අපි තහවුරු කරලා කිව්වොත් සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු තමන්ගේ ඒ අවදානමට ලක්වුණු තැන ඉඳලා රෝහලක් වෙත අරගෙන යනකොට කොච්චර විතර වියදමක් එක පුද්ගලයෙක් වෙනුවෙන් කරනවද? මොකද මෙහෙම කිව්වොත් කෙනෙකුට අවබෝධයක් ලැබෙන්න පුළුවන් මේ සේවාව මං වෙනුවෙන් කොච්චර මුදලක් වියදම් කරලා තිබෙනවද? මේ සියල්ල අපි නොමිලේ තමයි ලබා ගත්තේ. එතකොට රටේ පුරවැසියන්ට මේ සේවාවේ වැදගත්කම සහ මේ සේවාව පවත්වාගෙන යන්න තමන් කොච්චර දායකත්වයක් ලබා දෙන්න ඕනද කියන එක පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. ඒක අපි ගත්තොත් ඇත්තටම ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මොකද අපි ගමන් කරපු දුර එතකොට පාවිච්චි කරපු බෙහෙත් යනාදී වශයෙන් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයක් වශයෙන් රුපියල් 6000ක් 7500ක් අතර මුදලක් වැය වෙනවා එක පුද්ගලයෙකු රෝහල්ගත කිරීම. එතකොට මේ සේවාව මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මොන වගේ සේවාවක්ද ලබා දෙන්නේ? කියන්නේ රෝගියෙක් වෙත ඉන්න ගතවන කාලය මේ වගේ අනික් රටවල් වල තිබෙන සේවාවන් මේ පිළිබඳව සංසන්දනාත්මකව සුවසැරියේ තත්ත්වය කොහොමද ඔබට පැහැදිලි කරලා කියන්න පුළුවන්? ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි ඇත්තටම ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍ය විනාඩි 11.5ක් ඇතුළත අපි මේ විනාඩි 11යි තප්පර 30ක් ඇතුළත රෝගියෙක් වීමට ළඟා වීමට අපිට හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මේක සදාසන් ප්‍රදේශවල වැඩි වෙලා ඊට වැඩි අඩු වෙලාවුත් කොළඹින් පිට දුර පළාත්වල පහනක් කියලා වැඩි වෙලාවකුත් යන්න පුළුවන්. නම් සාමාන්‍ය 11ක් විතර විනාඩි. ඉතින් එතකොට ඒක ජාත්‍යන්තර මට්ටමින් ගත්තොත් ඇත්තටම අපි ගොඩක් රටවල් වලට වැඩි ඉදිරියෙන් ඉන්නේ. මම හිතන්නේ ඒක අපි තාක්ෂණය අතින් ගොඩාක්ම දියුණු මේ විදියට මේ ආයතනය පාලනය කරන්නේ. අපේ ඇම්බියුලන්ස් හැම එකකම GPS තාක්ෂණය තියෙනවා. අපේ හැම ඇම්බියුලන්ස් හැම එකම ඒ GPS තාක්ෂණය හරහා අපි කම්පියුටර් මගින් මේ පාලනය කරනවා. එතකොට අපිට ඇම්බියුලන්ස් එකක් අපි හිතමු දැන් ඇම්බියුලන්ස් එකකට ලෙඩෙක් ඉන්න තැනකට යන්න කියලා ඒක ඇම්බියුලන්ස් එක නවත්තලා තියෙන තැනෙන් විනාඩි 2ක් ඇතුළත ඇම්බියුලන්ස් එක පිටත් වුණේ නැත්තම් මෙත අපේ කාර්යාලයේ ඉන්න සුපර්වයිසර් කෙනෙක්ට alarm එකක් එනවා. එතකොට එතුමාට පුළුවනි ඇයි එහෙම වෙලා තියෙන්නේ ඇම්බියුලන්ස් එකේ දෝෂයක්ද ඇම්බියුලන්ස් එක නවත්තලා තියෙන තැන හරහා වාහනයක් නවත්තලා ඒකට පිටත් වීමේ හැකියාවක් තියෙනවද? නැති වශයෙන් හොයලා බලලා එහෙම ඒක යවන්න බැරි නම් වහාම වෙනත් ඇම්බියුලන්ස් එකක් ඒ රෝගියා විතර යවන්න සලස්වන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාමාර්ග ගොඩක් තාක්ෂණය පාවිච්චි කරලා අපි යොදවලා තියෙන්නේ. ඒ හේතුව නිසා තමයි අපිට ඒ වගේ ජාත්‍යන්තර මට්ටමින් මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඒ නිසාම තමයි අපි ගොඩාක් කාර්යක්ෂම, ඉතා වියදම අඩුවෙන් අපිට මේ සේවාව පවත්වාගෙන යන්න පුළුවන්. අවසාන වශයෙන් මේ පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන 19 වෙනි සුවසරිය ඉදිරියට ගෙන යාම සඳහා ඒ සිදු කරන වැඩසටහනේදී ඔබට සහයෝගය දක්වපු යම්කිසි පාර්ශවයකට ඔබට ස්තුති කරන්න අවශ්‍ය නම් මේක අවස්ථාවක්. ඒ සඳහා ඔබට ඒ ස්තුතිය පළ කරන්න පුළුවන්. මම ඇත්තටම පෞද්ගලික අංශයට තාම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙතනදී අපිට පෙනී ගියේ මේ ලංකාවේ පෞද්ගලික අංශය අපේ රටේ ජනතාව වෙනුවෙන් ලොකු කැක්කුමක් තියෙනවා. එහෙම කැක්කුමක් නැත්නම් මේ වගේ මුදලක් අපිට පරිත්‍යාග කරන්න ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කාටත් අද තත්ත්වය අමාරුයි. ඒ අමාරු මැද අපිට මෙවැනි මුදලක් මේ මාස දෙකක කාලයක් තුළ එකතු කිරීමට හැකියන්නේ ඒ කට්ටියට රටේ ජනතාව වෙනුවෙන් ලොකු කැක්කමක් තියෙන නිසා. අන්තික තව තවත් අපිට තාමත් මං කිව්වේ අදත් මට 3ක් සම්බන්ධ කම්පැනි වලින් සම්බන්ධ වෙලා කිව්වා අපිත් ගන්නවා කියලා. ඒ වගේ තව ඉදිරියටත් මං දන්නවා ගොඩක් අපිට ලැබෙවි. ඒ අයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය නැතුව මට මෙහෙම මුදල් එකතු කරගන්න බැරි වුණා නම් මේ සේවාව පවත්වාගෙන යන්න මම තවත් රජයට බරක් වෙන්න ඕනේ. ඒක රජයට බරක් වුණාම මේ අද රටේ තියෙන තත්ත්වයට අනුව ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඉතින් රජයට බරක් නොවි අපිට මේ අවුරුද්දේ මේක පවත්වාගෙන යන්න හැකි වීම මම හිතන්නේ ඒක රජයට සහනයක්. ඒ හේතුව තමයි අපිට මුදල් අමාත්‍යාංශයෙන් ලේකම්තුමාගෙන් සම්පූර්ණ සහයෝගයක් ලැබුණේ මේ කාර්යය කරන්න. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ලංකාවේ පෞද්ගලික අංශයට අපි වෙනුවෙන් ලංකාවේ මහ ජනතාව වෙනුවෙන් මේ ඉදිරිපත් වීම. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා බිස්නස් ටීවී නරඹන ඔබටත් අපි සඳහන් කරනවා සුවසරිය 19 වෙනි සුවසරිය ඔබේ ගිලන් රථ සේවය පවත්වාගෙන යාම සඳහා ඔබටත් හැකියාව තිබෙන විදිහට සහයෝගයක් දෙන්න. මොකද මේක අපේ සේවාව අපිට කරදරයක් වුණාම ගෙදරටම එන්නේ 19 සුවසරිය ගිලන් රථ සේවාව. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න Sri Lanka Business TV. Sri Lanka Business TV.